විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ රටේ ජාතිකවත් රටේ ජාතික සහ ආගමික සහ ජන ජීවිතය සහ භූමිය ඒකීයභාවය මේ රටේ ස්වෛරීභාවය විනාශ වෙන සෑම අවස්ථාවකදීම අතිගෞරවනීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ මැදිහත් වීම නායකත්වය රටට මඟ පෙන්වීම විශේෂයෙන්ම අපි මහා සංඝරත්නයේ හැට තරුණ භික්ෂුන් වහන්සේලා හැට මතක් කර දෙන්නට ඕන. මේ නායකත්වය මේ මඟ පෙන්වීම මේ රටේ තීරක සාධකය වන අතිපූජනීය මහානායක ස්වාමින්වහන්සේලා ප්‍රධාන මහානායක ස්වාමින්වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයට මේ වෙනකොට මඩ අවලාද අපහස දිගින් දිගටම සිවුරු දාගත්ත සමහර කල්ලි කණ්ඩායම් විසින් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ කණ්ඩායම් පස්සේ ඉන්නේ අන්තවාදී ආගමික කල්ලීන් කියන එක පැහැදිලිවම අපට නිරීක්ෂණය කරහම් පෙනී යනවා. මේවැ පිටිපස්සේ ඉන්නේ අන්තවාදී බෝන් එගෙන් කියන සැලසුන් සහගත මේ කාර්ය සිද්ධ කරන ආගමික කල්ලියයි කියන එක අපි වගකීම් සහගතවම කියන්න කැමතියි. ජන ජීවිතයේ අහිංසක මිනිස්සුන්ගේ ඒ වේදනාව, ඒ කුසගින්න, ඒ පීඩනය මුල් කරගත්ත අරගලයට මුවාවි ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාට, අස්ගිරි මල්ලතු ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාට මේ කරන අවලාද අපහාස පිටිපස්සේ කුමාර් ගුරුනත්නම් ඇතුළු පෙරටුගාමී පක්ෂයේ බෝන් එගේන් ආගමික කල්ලියේ සම්බන්ධතාවය මොකක්ද කියලා අපි අහන්න කැමතියි. කුමාර් ගුණරත්නම් මහත්මයා සහ පෙරටුගාමී පක්ෂයේ දැන් කියන්නට ඕන තමන්ගේ මේ තමන්ගේ පක්ෂයේ සමාජික භික්ෂුන් වහන්සේලා නමින් පෙනී ඉන්න මේ පුද්ගලින් කරන ප්‍රකාශවල වගකීම තමන් ලබා ගන්නවද? එහෙම නැත්නම් මේ ප්‍රකාශයේ වහාම පක්ෂයක් හැටියට ප්‍රතික්ෂේප කරලා කනගාටුක ප්‍රකාශය කරලා මහානායක මාහිමිපාණන් වහන්සේලාගෙන් සමාව ගත යුතුයි කියලා අපි පැහැදිලිව කියන්න ඕන. අපට තේන, පේන, තේරෙන, කියවෙන කාරණාව තමයි බෝන් එගේන් මේ ආගමික අන්තවාදී කල්ලිය පිටිපස්සේ මේ වහරහා මුදල් සංසරණය වෙනවා. ප්‍රධාන මෙවැනි පක්ෂවලට මේවයි විශාල මුදල් විදේශීය හරහා එනවා. ඒ අරහා එන මුදල් හරහා මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මේ පූජනීය මහා සංඝරත්නයට අගෞරව කිරීමේ දීන, කූට, තුච්ච, නිර්ලජ්ජිත ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ වහරහා. එනිසා විශේෂයෙන්ම රට අරාජික වෙච්ච සෑම අවස්ථාවකදීම මහානායක හාමුදුරන් වහන්සේලාගේ මැදිහත් වීම අපි මහා සංඝරත්නය හැටියට ප්‍රකාශය කරන්නට ඕන. උන්වහන්සේලා තෙල් පෝලිං වල මිනිස්සු මැරෙනකොට මිනිසුන්ගේ ජන ජීවිතයේ ඉතා අමාරු මට්ටමකට පත් වෙනකොට පහුගිය කාලේ මහානායක මාහිමිපාණන් වහන්සේලා අවස්ථා කීපයකදීම උන්වහන්සේලා ප්‍රකාශ නිකුත් කරා. ඒ විතරක් නෙමෙයි, රට දේශපාලනික අස්ථාවර භාවයට පත් වෙනකොට දේශපාලනික ස්ථාවර භාවය හදන්න උන්වහන්සේලා යම්කිසි ඉතා ප්‍රබල අගමැති තනතුර පවා ඉවත් කරන්නට අවශ්‍ය කරන එඩිතර ප්‍රකාශනයන් උන්වහන්සේලා මහානායක ස්වාමින්වහන්සේලා හතරනම විසින් සිවුනම විසින් ප්‍රකාශයන් නිකුත් කළා. ඒ වගේම හැම වෙලාවෙම පීඩිත ජනතාව පැත්තේ මහානායක හාමුදුරන් වහන්සේලා ඉදමින් කටයුතු කිරීම ගෞරවනීය මහා සංඝරත්නයේ ගෞරවයට හේතුවක් වුණා. අපි පැහැදිලිව කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ සමහරක් මේ අන්තවාදී පක්ෂවල, අන්තවාදී ආගම්වල, කරලි කණ්ඩායම්වල අතකොළුවම් බවට පත් වෙලා ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාට අගෞරව කරන්නේ උන්වහන්සේලා කරපු කාර්ය මොවුන් නන්නැතිකම නිසාද කියන සැකය අපට තියෙනවා. එහෙම නැත්නම් දැනගෙන මේවා හංගගෙන මහානායක හාමුදුරන්ට අපහාස කිරීමේ චේතනාවෙන්ම මේව සිද්ධ කරනවද? ඉදිරියට මහානායක හල්ලගේ මේ ජාතික මෙහෙවර අඩාල කරන්න මෙවැනි කටයුතු සිද්ධ කරනවද කියලා අපට ඉතාමත්ම සාධාරණ සැකයක් ඇති වුණා කියන එක පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම අපි කියන්න ඕන බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පිහිටෙන් හොරපාරෙන් රජමැදුරුව රිංගලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් සිංහනාද පවත්වනවා. අපට නම් ඇහෙන්නේ නරිවාද හැටියට. මේ සිංහනාද පවත්වමින් කියනවා සිවුරු දාගත්ත බට්ටම් කියලා.
අපි කියන්න ඕන පෙරටුගාමි අනුගාමික කුමාර් ගුණරත්නගේ ගෝලයෝ මහානායක හලට අගෞරව කරන වගේම රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහට අයිතියක් නෑ සිවුරු දාගත්ත බට්ටන් වැනි ප්‍රකාශ සිද්ධ කළා මහා සංඝරත්නයට අගෞරව කරන්න. පැහැදිලි අපි ඒක කියන්නට ඕන. එනිසා විවස්ථාවේ නමිනි වගන්තයේ තියෙන මේ බුද්ධ ශාසනය සුරක්ෂිත කරන පෝෂණය කරන වගකීම ඇතුලේ රනිල් වික්‍රමසිංහට පුළුවන්ද පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා සිවුරට සම්බුද්ධ ශාසනයට මේ විදියට අගෞරව කරන්න? මේවා සියල්ල පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ බෝන් ඇගේන් කියන ආගමික අන්තවාදී කරලි කණ්ඩායම් වල මුදල් කියන එක පැහැදිලිව කියන්නට ඕන. එනිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අපි කියන්න කැමති, දැන් ඔව් මේ විනාශේ වග උත්තරකාරයෙක් රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය, මේ පෙරටුගාමින් ඇතුළු මේ දේශපාලනය කරන මේ සෙට් එකේ ඔක්කොම බහුතරයක්ම මේ විනාශේ වග උත්තරකාරයන්. දැන් මහා සංඝරත්නයටත් කියනවා, ජනතාවටත් කියනවා, මේ වග උත්තරකාරයන්ගෙන් අහලා තමයි විරෝධතා කරන්න ඕන, මාත් සාකච්ඡා කරන. මේක හරි විහිළු කතාවක් කියන එක පැහැදිලි අපි කියන්නට කැමති. එනිසා සංවිධානාත්මක බෝන් එකකින් අන්තවාදී ආගමික කල්ලියේ සම්බන්තාවය සම්බන්තා අරහා මේ දියත් කරන වැඩසටහන මේ අතකොළුවම් බවට පත් වෙලා සමහර සිවුරු දාගත්ත සමහර මේ පුංචි පුංචි හංගියා වහන්සේලා මේ කොහේ අයද කියලා හිතා ගන්නත් බෑ. සිවුරු දාගත්තේ කොහෙන්ද කියලා දන්නේත් නැහැ, ගුරුවරය කවුද කියලා දන්නේත් නැහැ. ඒ නිසා මෙවැනි අය අතකොළුවම් බවට පත් වෙලා දැන හෝ නොදුනුවත් කමින් මේ සිද්ධ කරන ප්‍රහාරයන් පරාජයට පත් කරන්න සියලු මහා සංඝරත්නය අපි එකට ඉඳ ගන්නවා. මහා නායක මාහිමිපාණන් වහන්සේලාත් එක්ක, උන්වහන්සේලාත් එක්ක ඉදිරියට මේ රට විදේශ රටවලට විකිණීමට එරෙහිව රට ඒකීය භාවයේ වෙනුවෙන් රට දෙකඩ කරලා මේ භූමි අන්තවාදී කණ්ඩායම් වලට ලබා දීමට එරෙහිව අපි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඉදිරියටත් මේ සිවුරේ බලයෙන් සිවුරේ ශක්තියෙන් ඉදිරියටත් අපි පෙනී ඉන්නවා. උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ රට නායකත්වයේ ලබා දෙනවා. මග පෙන්වීම උන්වහන්සේලා හරහා සිද්ධ කරනවා. ඒ මග පෙන්වීම උන්වහන්සේලා හරහා සිද්ධ කරාම ඒ කොඩි අරගෙන යන්න අපි තරුණ වික්ෂුන් වහන්සේලා හැට සූදානම් වෙලා ඉන්නවයි කියන එක පැහැදිලිව කියන්නට ඕන. ඒ නිසා වහාම අපි කියනවා මේ ප්‍රකාශය උන්වහන්සේලා ඉල්ලාස් කරගත යුතුයි, කුමාර් ගුණරත්න ඇතුළු පෙරටුගාමි පක්ෂය ඉල්ලාස් කරගත යුතුයි, මෙවැනි ප්‍රකාශ තවදුරටත් සිදු නොවිය යුතුයි කියන ස්ථාවරය මහා සංඝරත්නය හැට අපි පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.